Ritzbury Black Magic. Ritzbury Black Magic. പാർലമെന്റ് മന്ത്രി വിമൽ വീരവംശ മഹത പോലീസ് മൂല്യ അപരാധ വിമർശന കൊട്ടാ സിവിത പെമിനി അത് പെരവരും നമ്മയായി പഹലവിട്ട പമന പെയ പഹമാറകട ആസന കാലയ ഗെഹി രന്തി സിറ്റി വിമൽ വീരവംശ മഹത ഇൻ പിടിത്തട പെമിനി ബസു മാധ്യ വിത അദഹസ് പല കല මේ ආණ්ඩුව බලයට පත්වෙච්ච දවසේ ඉඳලා නිවාඩුවක් නැතුව කරන එකම දේ තමයි ඒකාබද්ධ විපක්ෂයේ නායකයන් මර්ධනය කරන්න කටයුතු කරන එක. මේ දක්වන මහන්සිය එංගු මදුරුවා මර්ධනය කරන්න දැක්වුවනම් 960 ගණන් වලින් පස්සේ 50000කට වඩා ජීවිත අද මරුමුවට පත්වලා තිබෙනවා මේ වසර තුල. ඒ ඉරණමෙන් අපේ මිනිස්සු බේර ගන්න තිබ්බා. එහෙම ආණ්ඩුවක් තව කොච්චර කාලයක් මේ රටේ තියාගන්නවද කියන ප්‍රශ්නේ තමුණාන්සලා අපි මහජනතාව විමසන්න ඕන. ඔව් මට හෙටත් එන්න කියලා තියෙනවා උදේ 9 වෙන විට. එස්.බී. දිසානායක ඇමතුමා ඊයේ කිව්වා 2016 වර්ෂයේ පිළිබඳව කිසිම සෑහීමකටපත් වෙන්න බෑ කියලා. යහපාලන ආණ්ඩුවේ. යහපාලන ආණ්ඩුවේ läගගෙන ඉන්න මහත්තුරු ඒක ගැන සෑහීමකටපත් වෙන්න බෑ කියලා කියනවා. අපිට කියන්න තියෙන්නේ සභාවේ සිනා කියලා. ලක්ෂ්මණ යාපා ඇමතුමාද ප්‍රෙස් එකේදී කිව්වා ඉදිරි අවුරුද්දේ විශාල වැඩපිළිවෙලක් මේ ආණ්ඩුව යටතේ කරන්න බලාපොරොත්තු වෙනවා කියලා. එතුමන්ලා එක වෙලාවකට කියනවා මේක අසූචි වලක් කියලා ඉක්මනින්ම මේකෙන් එන්න ඕනේ කියනවා ආයි කියනවා මේකෙන් ලොකු වැඩ කොටක් කරන්න බලාපොරොත්තු වෙනවා කියලා. මන් දන්නේ අසූචි වලින් කරන්න තියෙන වැඩ කොච්චර ලොකු වේවද කියලා. ඉතින් එතුමන්ලම කියනවා අපි අහනවා. මේ අතර පෞද්ගලික බස් වර්ජනයේ පැවති පසුගිය දෙවනිදා අධිකරණ නියෝග නොතකමින් මීකමුව ගල්කන්ද දුම්රිය හරස් මාර්ගය අවහිර කරමින් විරෝධතාවයේ යෙදීම සම්බන්ධයෙන් චෝදනා ලැබ රක්ෂිත වන්දනාගාරගතව සිටි එක්සත් ජනතා නිදහස් සන්ධාන බස් රෝහිර පළාත් සභා මන්ත්‍රීවරුන් වන ආනන්ද හරිශ්චන්ද්‍ර සහ ලලන්ත ගුණසේකර ඇතුළු අනිකුත් සැකකරුවන් 23 දෙනා දැඩි එපකොන්දේසි මත මුදා හැරීමට මීකමුව මහේස්ත්‍රාත් රුචිර වැලිවත මහතා අද නියෝග කළා. මේ අයට දාලා දෙන චෝදනා දිහා බැලුවම භාගයක් ආණ්ඩු විසින් උපදෙස් දීලා පොලිසියෙන් ගොතපු චෝදනා තියෙනවා. ඒ නිසා මේ යහපාලන ආණ්ඩුව හිතනව නම් මර්ධනය කළා. හිරගෙවල් වල දාලා ජනතාවගේ පීඩනය පාලනය කරන්න පුළුවන් කියලා ඒක යහපාලන ආණ්ඩුව වැරදිලා. ඉතින් අපි හැමදාම කියන දේ තමයි මේ ආණ්ඩුව ජනතාවට සංවේදී නැහැ.